Namo tassa bhagavato arahato samma sambuddhasse. Namo tassa bhagavato arahato samma sambuddhasse. Namo tassa bhagavato arahato samma sambuddhasse. Paribbhaggo vayo maiham parittham mama jivitam pahayevo gamissami katang vo sarena matteno. Sadhu kiyanne yantam palave sugata senasunehi senasanadhipatin wahanse arankeli maliyadeva arahanta senasane senasanadhipatin wahanse wena apata avasarai. අපේ උඩුබද්ධාවේ ධම්මතිලෝකනායක හාමුදුරුවෝ, ඒ වගේම මේ ස්ථානයේ විහාරාධිකාරීන් වහන්සේ ලෙසින් කටයුතු කරන අපේ කොසත්දී විමුක්ති ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින මහා සංඝරුවණින් අවසරයි සදෙහිති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි. පිනැති ඔබ හැම දෙනාම අද දවසේ බුදුබණ අහන්නට සැරසෙන වෙලාව, විශේෂයෙන්ම සේපාලි ලියනගේ චතුර එල්පිටියේ නුවනි එල්පිටියේ දුලාජ් රත්නායක යන පිනැති ඇත්තන්ගේ දායකත්වයෙන් යුතුව අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කෙරෙන වෙලාවයි. එහෙම දෙනාම බොහෝම දහම් ගෞරවයෙන් යුතුව බණහන්න සැරසෙන වෙලාවයි. පිංතුනේ සම්බුදු පියාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ පරයප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද හැටියට මේ සම්බුද්ධ ශාසනයේ සවිශේෂ කාරණා තුනක් අප දැනුවත්ව තියෙනවා. ඒ සම්බුද්ධ ශාසනයේ තියෙන පරයප්තිය හැටියට කියන්නේ මොකද්ද? හොඳට දහම් පොතපත අධ්‍යයනය කරමින් හෝ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර ලබමින් ධර්මදර වියත් ස්වාමින් වහන්සේලා දේශනා කරන දේශනාවන්ගේ ඇසුරින් භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපිටකාගත කරුණු පිළිබඳව ඇති කරගන්න දැනුම තමයි පරයප්ති හැටියට අපි මතක් කරන්නේ. දැන් දැනුම පමණක් තිබ්බාට බෑ ප්‍රතිපත්තියට එය නගන්නට උවමනයි. දැන් අද කාලේ අපට මුණ ගැහෙන්නේ පරයප්තිය හොඳට තියෙන ප්‍රතිපත්තිය හොඳ හැටි නැති බහුතරයක් වූ පිරිස සමාජ ලෝකෙ මුණ ගැහෙන්නේ නැද්ද? මුණ ගැහෙනවා. එහෙනම් ධර්මයේ ප්‍රායෝගික තලයට ගන්ඩ එදිනෙදා තමන්ගේ ජීවිතයේ උත්සාහ කරන වෙහෙසන කැපවෙන පිරිසේ හිගතාවයක් පෙරට වඩා අපි අද අඩුවෙන් දකිමින් තියෙන්නේ නැද්ද? දකිමින් තියෙනවා. ඉතින් ඔකට නිදසුනක් වුණත් මතක් කළොත් අර කවදාකවත් බණක් අහන්න යන පුරුදු නොවුණු ස්වාමියෙක් බිරිඳගේ ඇවිටිලි කෙරිල්ල මත දවසක් විහාරස්ථානයේ බණ අහන්න යන්න එකතු වෙනවා. ධර්මශාලාවේ දැන් අර බණ අහන පිරිස මැද්දේ දේශකයන් වහන්සේත් වැඩම කරලා බණ දේශනාව මැද්දේ මේ ස්වාමීන් වහන්සේ බණ දේශනා කරමින් ඉදී කවදාකවත් අර බණ අහන්න නොගිය පුද්ගලයාගේ දුරකථනේ නාද වෙන්න පටන් ගත්තා. දැන් ওই වෙලාවේ හාමුදුරුවොත් බොහෝම හොඳින් බණ දේශනාව කරමින් ඉන්න අතරේ කාටත් Tamanටත් කරදරයක් වෙන හැටියට මේ සිද්ධ වෙච්ච දේ නිසා ඒ වෙලාවේ හාමුදුරුව බණ කියන එක මදකට නවත්තලා දොස් නගන්න පටන් ගත්ත මේ ඇතට අර සියලු දෙනා මැද්දේ ඕම් පන්සලකටවත් ඉන්න දන්නේ නැති ආවහම ඉන්න පිළිපදින්න හැසිරෙන්න දන්නේ නැති කෙනෙක් ඇටියෙ. උන්වසේනගත් එකතු වෙලා හාමුදුරුවන්ගේ පැත්තේ ඉඳගෙනම ඔහුව දෝෂාරෝපණයට ලක් කළා. දැන් හිත සනසෙන්න බනහඬ ගියාට අවසානයේ හිත බිඳිලා තමයි ගෙදර එන්න උනේ. ගෙදර එන ටිකක් සනසිල්ල ඉන්න හම්බුනේ නැහැ. තමන්ගේ වාරේනකම් බලන් හිටිය නෝන මොකෝ කළේ? ආ මේ මිනිසෙක් එකන් ගිහිල්ලා මටවත් අනිත් ඇයටවත් අද හරි හැටියට බනහඬ නොලැබුණානේ කියලා මහා චෝදනාත්මකව ඔන්න දැන් බිරිඳගේ කතාවත් අහගෙන ගෙදර එන්න උනා. දැන් බොහෝම හිත වේදනාවෙන්. ඉතින් හිත වේදනාවෙන් ඉඳිද්දී පහුවදත් උදෑසන නැගිටලා පෙර දවසේ වෙච්ච සිදුවීමෙන් හිත කැළඹිලා නිවිලනේ හිතේ වේදනාව. ඒ සමහරක්ලාට පිරිමි පාර්ශවයේ අය හිත
වේදනාවට පත් වුණාම හිත නිවේයි කියලා යන්න තෝරාගත්ත තැන් තියෙනවා. එහෙම තැනකට ඔහුත් කල්පනා කළා, හැන්දෑවෙවත් ගිහිල්ලා බලනවා කියලා. ඔන්න දැන් එයා මොකද කරේ? එහෙම තැනකට ගිහිල්ලා පාට කරපු දියර සහිත වීදුරුව අතේ තියාගෙන පෙර දවසේ සිදුවීමක් ගැන ඇති වෙච්ච කැළඹීමෙන් ඉඳිද්දි අතලි ඉස්සලා දැන් වීදුරුව බිම වැටුණා. ඔය වෙලාවේ එතන හිටිය වේටර් කෙනෙක් ඇවිදින් අර වීදුරු කටු ටික අයින් කරලා බිමත් මොප් කරලා පිහ දාලා කිව්වා, ගණන් ගන්න එපාස, මිනිස්සු අතින් ඉති වැරදීන් වෙන්නේ. ඊට පස්සේ මේ බාර් එකේ මැනේජර්ත් ඇවිල්ලා මොකෝ කිව්වේ, ගණන් ගන්න එපාස, මිනිස්සු අතින් ඉති වැරදීන් වෙන්නේ කියලා පාට කරපු දියර සහිත වීදුරුවක් ආයේ අතේ තිබ්බා. දැන් ඉතින් ඒ වීදුරු අතේ තියන් මෙයා කල්පනා කරනවා, ඊයේ පන්සල් ගිහිල්ලා ආන් ඉතින් හිත හදාගත්ත අය, හිත දියුණු අය තමන්ගේ වෙච්ච අඩුපාඩුවට සියල්ල මැද්දේ දෝෂාරෝපණයට ඔක්කොම එකතු වෙලා තමන්ට ලක් කරපු හැටි. දැන් වැරදි වැඩියෙන් තියෙන මිනිස්සු රැස් වෙනවයි කියන තැනට ගියාම තමන්ගෙන් වෙච්ච අඩුපාඩුව ඒ අය ඉවසපු හැටි, පිළිගත්ත හැටි, තමන්ගේ හිත හදපු හැටි ආන් එයාට උන් තදට දැනෙන්න පටන් ගත්ත වෙනස. ඒ නිසාම වෙනස ප්‍රතිඵලී වුණේ මොකද්ද? එයා බාර් එකේ නිත්‍ය සමාජිකයෙක් වුණා. නිත්‍ය සමාජිකත්වයේ ගත්තා. එහෙනම් පන්සලේ දායක සභාවට පන්සල් ගිහිල්ලා එකතු වෙන්න ඕනි කෙනා මොකද උනේ? අර බාර් එකේ නිත්‍ය සමාජිකයෙක් වුණා. ඉතින් එහෙනම් කල්පනා කළ බැලුවොත් ජීවිතේ ධර්මයේ අපි පුරුදු කරා ප්‍රගුණ කරා කියලා කියන්නේම අන් ජීවිතේ ඒ පුරුදු නොකරපු කෙනාට වඩා යම් උසස් මට්ටමක අපි ඉන්නපায়ে අන් ජීවිතේ එයාගේ අඩුපාඩු වැරද්දට අනුකම්පා කළ ඉවසීමක් හදාගෙන කරුණා මෛත්‍රිය දියුණු කරගන්න එක පියවරකින් හරි තමන් ඉන්නේ ඉස්සරහින් ඉන්නම්. ආන් අපි මෙතෙක් කල් අහපු කියවපු දෙසෝ දෑ තුළ යම් ප්‍රගුණ වීමක් අපි ළඟ තියෙනවා කියන අපිට සතුටු නැහැ. දැන් ජීවිතේ අනුන්ට තමන් ළඟ ධර්මයේ තියෙනවා කියලා පෙන්වන්න නෙවෙයි. නමුත් ජීවිතේ අපිට ඉඳ වෙන්නේ අනිත්‍යයත් එක්කනේ. අනිත්‍යයත් එක්ක ජීවත් වෙද්දී අනිත්‍යයට දැනෙනවා නම් එයා ධර්මයෙන් ප්‍රගුණ කරපු යමක් ඇති කෙනෙක් කියන එක. එහෙම දැනෙන්න ජීවත් වුණාම එයාවත් දිරිමත් කරනවා ධර්මයේ පැත්තට එන්න. නැත්නම් ඔය සමහරකට දරුවෝ වුණත් වෙලාවකට මව්ගේ පියාගේ නොදැකිය යුතු අඩුපාඩුවක් දුටු තැන කියන්නේ. මේ අම්මා ඉතින් හතර පොයට සිල් නම් ගන්නවා හැබැයි කියලා ඔන්න ඉතිරි ටික සම්පූර්ණ කරනවානේ. එහෙනම් බැලුවාම අර තමන් සිල් ගන්න එන ප්‍රතිපදාවත් හැලුවට ලක් වෙලා තමන් සිල් ගන්නා කෙනෙකුට නොහොබිනා නොගැලපෙන ගති පැවැතුම් ඇතුලේ හැසිරෙන්න ගත්තොත්. ඉතින් ඒකයි මේ කියන්නේ, ජීවිතේ අපි දන්නා දේ වටින්නේ දන්නවා කියන එකටත් වඩා දන්නා දේ ක්‍රියාවට නංවන්න වෙහෙසෙන කෙනෙක් වෙන්න ඕනි. පරයප්තිය ප්‍රතිපත්තියක් බවට පත් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියන්නේම යථාවාදී තථාකාරී තථාකාරී යථාවාදී. කිව්ව දේම කරපු කරපු දේම කියන්න පුළුවන් ශක්තිය තිබුණු කෙනෙක්. ඉතින් ඒ තරමටම ජීවත් වෙන අය අපට අඩුයි. නමුත් නැත්තේම නැහැ. අන් තමන්ගේ ජීවිතේ එවැනි දෑ ක්‍රියාවට නංවනා ඉන්නවා. ඒ ක්‍රියාවට නංවන්නේ නැතිවම ඇද්දී හාසයට ලක් වෙන්න පුළුවන්. හැබැයි හාසයට ලක් කිරීමෙනුත් ඒගොල්ලෝ අතිරේක පවක් උරෝ ගන්නවා කියලා අපට දැනෙනවා. මේ ළඟදිත් මන්දුටුව තරුණියක්, එයා එයාගේ ජීවිතය ගැන විස්තර කරද්දී දැනුවත් ප්‍රකට කෙනෙක්. එයා කියනවා එයා ජීවිතේ කවදාකවත් මදුරුවෙක්වත් මරන්නේ නැති කෙනෙක්. එයා ඒක ප්‍රකට කරන්න හැදුවෙත් නේ ඒක කවුරු හරි දැනගත්තකම තහද්දී තමයි එයා ප්‍රසිද්ධිය කියන්නේ. පුංචි කාලේ ඉඳන් තාත්තා තමන්ගේ ජීවිතේ පුරුදු කරේ වැඩිපුර ඉගෙන ගන්න එකට වඩා ප්‍රතිපත්තිකාමී කෙනෙක් වෙන්න. ඉතින් එතකොට විදේශ විශ්වවිද්‍යාලයක පවා හොඳට ඉගෙන ගත්ත ආචාර්ය උපාධියට පවා දැන් ඉගෙන ගන්න බොහෝම ලාබාල තරුණ කෙනෙක්. එතකොට මන් දැක්කයි ළඟ ආසන්නේ හිටිය හැමෝම ආන් එක බොහෝම හාස්‍යයට උපහාසයට ලක් කරමින් කතා කරන බවක්. ඒක තමයි ජීවිතේ එකිනෙකාගේ දැනුම මට්ටම් අනුව එකිනෙකා හැසිරෙන්නේ. නමුත් දැනුම තියෙන කෙනා තමන්ගේ ගුණේ උපහාසයට ලක් කරන තැනත් ඒක ඉතින් එයාලගේ විදිහ මේක මගේ විදිහ හැටියට හැසිරෙනවා. අතර එක වතාවක් මේ ඔරුවක නැගිලා යද්දී ගහගෙන යන අර සෙන් කතාවක් තියෙනවා. ගහගෙන යන ගෝනුස්සේ ආන් එක ස්වාමීන් වහන්සේ නමක් බේර ගන්නවා. බේරගත්ත හැටියේ මේ ගෝනුස්සා ආන් නැවතත් මේ හාමුදුරුවන්ගේ අත දෂ්ට කරනවා. දෂ්ට කරලා වැටෙනවා දියට. දියට වැටිච්ච ගෝනුස්සව නැවත හාමුදුරුවෝ ආයි ගොඩට ගන්න හදද්දි
අනික් අය කියන මොකක්ද ඔය කරන වැඩේ දැකේ නැද්ද? බේරගන්න ගිහිල්ලත් තියෙන නපුරුකමට දෂ්ට කරා. ආයෙත් ඉතින් ඒක දැන දැනත් මොකද ඔය කරන්නේ? එතකොට උන්වහන්සේ කියන්නේ මොකද්ද? දෂ්ට කරන එක ගෝනුස්සගේ ස්වභාවය, බේරගන්න එක මගේ ස්වභාවය. එහෙනම් ජීවිතයේ තුළ දන්නාකම ඇතුළේ ක්‍රියාවට නම්වන කෙනත් නොදන්නාකම ඇතුළේ තමන්ගේ හැසිරීම් ප්‍රකට කරන එකක් දෙකක්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයයි කියලා කියන හැම මොහොතකම වෙර දරන උත්සාහ කරනවා සහ තමන්ගේ මතකයේ රඳවාගෙන ජීවත් වෙනවා, ඒ තමයි තමන් ධර්ම දන්න ධර්මයක් තියෙනවා නම් ඒක තමන්ගේ ජීවිතය හොඳට පුහුණු කරගෙන ප්‍රගුණ කරගෙන යා යුතු තැනක් නොතනක් නොබලා. මට මතක් වෙනවා ආරණ්‍යක වැඩිහිටියේ ස්වාමීන් වහන්සේලා 39ක් ගමකට පිඩුසිඟා වඩිනවා. මේ පිඩුසිඟා වඩින ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාත දෙන්න පුරුදු වෙච්ච ඒ ගම්මානේ ගෙවල් වල උන්නු ජනයාට හදිසියෙම මුහුණ දෙන්න වෙනවා මහ විපතකට. තමන්ගේ සියලු ගෙවල් ගිනි ඇවිලෙනවා. එතකොට ඔය ස්වාමීන් වහන්සේලා 29 නමක්ම ගමට විත් මේ ගැන විමසලා වඩිනවා. ඔය අතරේ කම්ම කෙනෙක් ලිග්ගල් තුනක් සකස් කරගෙන බතක් ලිපතියන් ඉඳිද්දි එතනින් යන පිරිස නැවතිලා අහනවා, මොකද්ද ඔබ මේ කරන්නේ මෙච්චර විපතක් නේද? අපේ ස්වාමීන් වහන්සේ පුරුදු වෙලාවට දානෙට වඩීවි, මම මේ උන්වහන්සේ වෙනුවෙන් දානෙ පිළියෙල කරනවා වෙනදා වගේ. එතකොට අර පිරිස අගිස්ස වෙනවා. දැන් බලන්න අර 29 නමක් ස්වාමීන් වහන්සේලා වැඩියා දන් දෙන තමන්ගේ දායකින්ට වෙච්ච විපත බලලා සෙත් පතල යන්නේ. කෝ නිකමටවත් ඔය හාමුදුරුව වැඩියේ නෑනේ ගමට. ඒ වෙලාවේ මේ අම්මා කියනවා, දැන් සාමාන්‍ය ලෝකේ ස්වභාවය ඔහොමනේ, පන්සලට වැඩියෙන් වැඩ කරන දායකයෙක් අදිසිය ලෙඩ වුණොත් ආන් ගමේ කමිට තමන් ලෙඩ බලන්න ගියාම එයාගේ දරුවෝ දුර ඈත ඉන්නවද බලල යන්න ඇවිදින් ගිහිල්ලාද කියන එක හොයනවටත් වඩා මොකද්ද කියපු ගමන් අහන්නේ. ආ දැන් ඉතින් පන්සලේ හාමුදුරුවෝ එහෙම කීප විටම වඩින්න ඇතිනේ ඔයාව බලල යන්න. අපි වගේ ඕගොල්ලෝ පන්සලට කරන දේවල් වල හැටියට නම් කීප විටක් වඩින්න ඇතිනේ. දැන් ඒ වෙනකන් හාමුදුරුවෝ වැඩලා තිබුණ නැත්තම් මොකෝ වෙන්නේ? දැන් ආ ඒක නා එච්චරට හිතලා නොතිබ්බත් මේක නා මෙච්චරට අගිස්සවද්දි මොකෝ වෙන්නේ? බයිපාස් ගන්නම් කරලා හිටියේ ලෙඩා විවේකිය බයිපාස් එකේ අමාරුවට වඩා අමාරුවක් ඇති වෙනවා. පන්සලේ හාමුදුරුවෝ ඇත්තනේ ඉන්න අපිව බලල යන්න ආවේ නෑනේ කියනකොට. එහෙනම් ආන් ජීවිතේ මිනිස්සු දේවල් කළාට බලාපොරොත්තු සහිතව එක්ස්පෙක්ටේෂන් සමග බලාපොරොත්තුත් එක තමයි ජීවිතේ ගොඩාක් කළාට මිනිස්සු දේවල් කරන්න පුරුදු වෙලා ඉන්නේ. හැබැයි ධර්මී පැත්තේ ඉන්න කෙනා ඊට වඩා ගැඹුරු තැනකින්දන් ජීවිතේ දේවල් කරන්නේ. එයා පින් සිද්ධ වේවා කියන වචනේවත් අනෙකෙකින් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි තමන් කරන දේ කරන්නේ. එතකොට මේ අම්මා බොහොම හොඳ නූගත් ගැමි පරිසරයක හිටියාට උගත් කෙනෙක්වත් උගත්කමටවත් ක්‍රියාවට නංවන්නේ නැති බොහොම හොඳ ගුණයක් මේ අම්මා ළඟ තියෙන්නේ. මේ අම්මා දෙන උත්තරය ඇතුලේ තියෙන මොකද්ද? ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ අම්මා තාත්තා කෙරෙහිද තියෙන වගකින් යුතුකම් වලින් මිදිලා නිවන සොයා ආ කල, තමන්ගේ අම්මා තාත්තා කෙරෙහිද සුවදුක් විමසීමෙන්ද මිදිලා ඉන්න කල, මන් දානි ටිකක් පූජා කරලා බලාපොරොත්තු වෙනවන උන්වහන්සේ මගේ සුවදුක් විමසිය යුතුයි කියලා නින්දා සහගතයිනේ මගේ දානි. මං උන්වහන්සේගේ ප්‍රතිපත්ති මගේ වඩින්න වමන පහසුකම් සම්පූර්ණ ඒවා කියන හිතින් විතරමයි මේ දන් දෙන්නේ. එහෙනම් දියුණුවන සත්පුරුෂ හිතක් කියන්නේ ඒක දැනගත්තට බෑ දන් දෙනවා කියන්නේ කොහොඳයි. හැබැයි දිය යුතු දානීය මොන පිළිවෙලක පිහිටාද හිත පිහිටවගෙනද අපි කළ යුත්තේ කියන එක ගැන ආන් හොඳ අදහසක් අපිට ඇති කරගන්න පුළුවන් ප්‍රායෝගික මව් කෙනෙක් කියන්නේ. ඒකයි ජීවිතේ දන්නේ එකයි දැනගත්ත දේ ප්‍රතිපත්තියට වඩන එකයි හුරු කරන එකයි ඊට අනුව හිත පිහිටව ගන්න එකයි කියන දෙක. එනිසා තම අද කාලේ ජීවිතේ ප්‍රතිඵල ආන් සහිතය කෝ කියලා ජීවිතේ අපටත් හිතෙන්නේ මේ ධර්මයේ ගැන ආදුනිකව දැනගන්න අයත් විටක අපෙන් අහනවා. දැන් අර විදේශීය නෝන කෙනෙකුත් අපි එක මේ මොහොතෙත් මේ සම්බන්ධ වුණා මේ බණ වැඩසටහනට. ඒ වගේ අපිට ගුවන්තොටුපළ ආසන්න නිසා දෙස දෙසයි නිතරෙනවා පන්සලට ඇසුර ලැබලා කතා බහ කරලා යනවා අපි සමග. ඒගොල්ලෝ වුණත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ටිකක් දැනගත්තාම විටක අහනවා අපෙන්. එතකොට මේ දහමේ කියන මගඵල අවබෝධයට පත් වෙච්ච අය ඉන්නවද?
ඒ ඉන්න ඒ කහන්න මොකක් නිසාද එයාලට අං බොහොම ආදුනිකයි. හැබැයි ඒගොල්ලන්ට මේ දහමේ තියෙන වටිනාකම වැදගත්කම දැනෙනවා. එතකොට තමන් උපන් රටේ තමන්ට හමු නොවුණු දහම මේ රටට ආවට පස්සේ හමු වුණාම ඒගොල්ල පුළුවන් තරම් අවංකවම උත්සාහයක් කරනවා දැනගත්ත දේ පුරුදු කරන්න. එතකොට තමන්ට කෙටි කාලෙක හම්බෙච්ච දේ ඒ විදිහට පුරුදු කරන්න උත්සාහ කරද්දී යාල බලන්නේ දිගු කාලීනව දැනගත්ත අය පුරුදු කරා නම් එහෙනම් ඉතින් ප්‍රතිඵල ලැබපු අය බොහෝ තැන්වල ඇතිනේ කියන විශ්වාසයට තමයි අපෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. අපෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මෙතුමි වුණත් අපිත් එක්ක ඉතින් මේ බෞද්ධ කොඩියේ පාට ගැන හැව්වා. ඈ කහ පාට වලින් ගම්මි වෙන්නේ මොකද්ද කියන එක ගැන. ඉතින් ඒ වෙලාවේ අන් අපි ඇයට ඒ ගැන තියෙන පැහැදිලි කිරීම පැහැදිලි කරලා දුන්නා පුළුවන් තරම්. එහෙනම් බලන්න දැන් ඔය ඇත්තන්ට අන් බෞද්ධ කොඩියේ පාටවල තියෙන බුදුහාමුදුරුවන්ගේ ෂඩ්වර්ණ කියන එක විතරනේ. හැබැයි ඊට එහා ගියපු ගැඹුර ගැන අන් ඒගොල්ලෝ ඊට වඩා හොයනවා. බුදුහාමුදුරුවන්ගේ රැස්වලල්ලේ පාට තමයි බෞද්ධ කොඩිය කිව්වට යාළට බෑ. නෑ ඊට වඩා මෙහි ගැඹුරක් තියෙන්න පුළුවන්. තියෙනවා කියන එක දැනගෙනත් නෙමෙයි තියෙන්න පුළුවන් කියන කමට යාළ හොයනවා. එහෙනම් ඒ කෙටි කාලයකට ඇවිල්ලා දිගු කාලීන අය නොසොයපු දෙයක් කෙටි කාලය තුළ ඒගොල්ලෝ කුතුහලයෙන් හොයනවා. හොයලා පුරුදු කරනවා. එන යාළට ඒ කෙටි කාලීන පුරුද්ද ඇතුලේ ලැබෙන අත්දැකීම සහ ඒ සුවය ඵලයේ එක හිතනවා දිගු කාලීන පුරුදු කරපු අය ඉන්නවා නම් ඒගොල්ලෝ කොච්චර තැන්වල ඇද්ද එහෙමයි කොහෙද ඉන්නේ වගේ අදහසකින් අපෙන් අහනවා. එන ඒක ඇතුලේ මම මේ කියාගෙන මොකද්ද මේ ලෝකේ දන්න අය ඉන්නවා දැනගත්තදී ඒ අවංක චේතනාවෙන් ප්‍රගුණ කරන අයගේ අඩුවක් අපට අද දවසේ පෙනෙමින් පවතින්නේ නැද්ද? පෙනෙමින් පවතිනවා. එනිසා ජීවිතේ කළ නොහැක්කක් නේ. ඒ නිසා කළ හැකි කොටස හරි අපි අවංකවම කරන් යනවා නම් ඒක සුවයේ සැහැල්ලුව අපට ජීවිතේ අත්විඳින්න හම්බෙන්නේ නැද්ද? ඒ නිසා ප්‍රතිපත්තිය තුළින් ප්‍රතිවේදය අවබෝධයේ ඵලයේ සාධනය කරගන්න පුළුවන්. එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙ හැටියට මේ කරුණු තුන ගැන සැලකිල්ලෙන් එක කරුණක් ගැන නෙවෙයි ඔය කරුණු තුන ගැනම සැලකිල්ලෙන් අවධානය යොමු කරමින්ම තමයි අපි නිතර තථාගතයන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් පින්වතුන්ලා අද මේ වෙසක් සතිය අහන උතුම් බුදුබණ දේශනා මාතෘකාව තියෙන භගවා ගුණය ගැනනේ බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්තකම ගැන අපි මේ භගවා කියන ගුණය තුළින් අද දවසේ කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්ත ජීවිතයක් අවුරුදු 45ක් පුරාවට මේ ලෝකයේ තුල ගෙවලා ගත කරලා උන්වහන්සේගේ අන්තිම ඒ කාල පරාසයේ උදා වෙද්දී බුදුරජාණන් වහන්සේගේ අන්තිම වස් කාලේ ගෙවන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේ බේලුව ගමේ අන්තිම වස්සාන සමයේ වැඩ ඉන්නේ. වැඩ හිටිය බුදුරජාණන් වහන්සේට ඒ අතර වාරේ උත්සන්න වුණා උන්වහන්සේගේ යටපත් වෙලා තිබිච්ච රෝගය ඒ තමයි ලෝහිත පක්ඛන්දිකා කියන රෝගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ සමව සෝයෙන් වීරයෙන් තමන්ගේ ගතට දැනෙන වේදනා යටපත් කරන් වැඩ හිටියා. අපේ භාග්‍යතුන් වහන්සේ වස්සාන සමී නිම කරලා නැවත දෙවුරම් විහෙරට වැඩම කළා. දෙවුරම් විහෙරේ වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ විශාලා නුවරට වඩිනවා. චාපාල චෛත්‍යස්ථානී වැඩ ඉඳගෙන උන්වහන්සේ තමන්ගේ ආයුෂ ඉතිරි වැතිකම දිහා බලලා ආය සංස්කාරය කරන එකෙන් තව 3 මාසයක් අද පටන් ගෙවුණු තැන මගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ආය සංස්කාරය සිද්ධ කරපු දවස තැන තමයි විශාලාවේ චාපාල චෛත්‍යස්ථානී. ඉතින් තමන් වහන්සේගේ ඒ ආය සංස්කාරය සිද්ධ කරපු බුදුරජාණන් වහන්සේ පින්වතුනි එතැන් පටන් තමන්ගේ පිරිනිවීම සිද්ධ වෙන තැන දක්වා පුරා 3 මාසයක් පුරාවට උන්වහන්සේ චාරිකාවෙන්ම වැඩම කරනවා. ඒ 3 මාසෙත් මට දැන් ඉතින් පිරිනුවම් පාණ්ඩ තව 3 මාසයයි තියෙන්නේ. දැන් ඉතින් මෙතෙක්කල් වැඩ කළ ඇති විවේක සුවයෙන් මං ඉන්නවා කියලා උන්වහන්සේ අතිරේක විවේකයක් හොයන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් පින්වතුනි භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාමයේ සහ භෝග ග්‍රාමයේ පසු කරමින් පාවානුවරට බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඔය පාවානුවරින් උන්වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලු එන කරා එදා වැඩම කරනවා.
ඒ අතරේ චුන්ද කර්මාර දිව්‍ය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේට කුසිනාරාවේදී දානි පූජා කරනවා. එදා දානි පිළිගත් බුදුරජාණන් වහන්සේට යටපත් වුණු රෝගී නැවත තදට උත්සන්න වෙන්න පටන් ගත්ත අවසාන දාන වේල චුන්ද කර්මාර දිව්‍ය පුත්‍රයාගේ දාන වේල. ඒ පිළිගත් දා බුදුරජාණන් වහන්සේගේ යටපත් වෙච්ච රෝගය උත්සන්න වෙන්න පටන් ගත්තා. දැන් භාග්‍යතුන් වහන්සේ දැනගත්ත දැන් පිරිනුවම් පාන්න කාලේ ආසන්න ආනන්ද හාමුදුරන්ට මතක් කළ ආනන්දය හොඳට වැඩුණු. සල්ගස් දෙකක් අතරේ මට වැඩ ඉන්නට ආසනයක් පිළියෙල කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිරස උතුරු දෙසට හරවා සිංහ සෙයියාවෙන් වැතිරෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පනවපු අන්තිම ආසනයේ දැන් මේ බුදුරජාණන් වහන්සේට පනවන්න සිද්ධ වෙන අන්තිම ආසනිය ආනන්ද හාමුදුරුවන්ට සිද්ධ වෙන්නේ. ඒ බව දන්න ආනන්ද හාමුදුරුවන්ට මොනතරම් වේදනාවක් හදවතේ පවතින්නට ඇද්ද? ඒ භාග්‍යවන්ත බුදුරජාණන් වහන්සේ සයනීය වැතිරෙනවා. මේ පිරිනුවම් මංචකේ ආසන්න වෙත්ම බුදුරජාණන් වහන්සේ මතක් කරන පරිපක්ඛෝ අයෝමයිහං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කතං වෝ සරණ මත්තනෝ. මහණෙනි මට තව පුංචි කාලයේ ජීවත් වෙන්න තියෙන මං හරි මහලුයි දැන්. මට නුඹලා සියල්ලෝ දම අතහැර යන්න කාලයයි මේ උදා වෙලා තියෙන්නේ. නමුත් මං නුඹලා වෙනුවෙන් කළ යුතු සියල්ලම ඊට කොටයි. සියලු පිළිසරණ පිහිට සිදු කරලාමයි මම මේ ගමනට යන්න ලෑස්ති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයේ මොනතරම් භාග්‍යවන්තද? භගවා ගුණයෙන් යුතු බුදුන්ටම පමණක් දෙසිය හැකි බුදු වදනක් හැටියටමයි අපට දැනෙන්නේ. ඇයි ඒ පින්වතුනි? බුදුරජාණන් වහන්සේ කියන මං දැන් හරි මහලුයි. මට හිටියට වඩා ඉඳ තියෙන කාලේ බොහෝම ඩිංගයි. මට නුඹලා සියලු දෙනා දම අතහැර යන්න වෙන්නේ. කඳුළු පිරි දෙනෙතින්ද මේ කියන්නේ? දමා යාමේ නොහැකියාවේ උපන් වේදනාවකටද මේ කියන්නේ? මේ මහා උදානියක් හැටියට සතුටින් කරන ප්‍රකාශයක්. ඒ තමයි මම මේ යන ගමනට සෝදානම් වෙද්දී, අවසාන ගමන ලං වෙද්දී, අවසාන ගමන පිටත් වෙන්න යද්දී මට දැනෙන්නේ මං නුඹලාට විය යුතු තරමටම පිහිට පිළිසරණ වෙලා අවසන් කරලා ඉතින්. අද ජීවිතේ තමන් වෙනුවෙන් කරගන්න හීනමවපු හිතපු දේවල් ටිකවත් කරලා ඉවර කරගෙන නැති තමන්ට තමන්වත් උන්නු ජීවිතේ හොයාගන්න බැරි වෙලා අසරණ වෙලා මම්මුලා වෙලා පිහිටක් පිළිසරණක් නැති ඉඳලා මියදෙන මිනිස්සු ටිකක් නෙවෙයිද අද අපට ලෝකෙ හමු වෙන්නේ? එහෙම පිරිසක් තමයි අද අපට ලෝකෙ හම්බ වෙන්නේ. එතකොට එහෙව් ලෝකයක බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහමද? මඩේ හටගත්ත නෙළුම මඩ නොතැවරී පවතිනා වාගේ කෙලෙසුම් පිරි මිනිසුන් මැද්දේ කෙලෙසුම් රහිත කෙනා හැටියට උන්වහන්සේ වැඩ හිටියා. අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ ඒ අදහසත් ගම්ම කරමින් කියන්නේ මොකද්ද? මං විය යුතු තරමට පිහිට පිරිසරණ නොබලා වෙනුවෙන් ඉටු කළා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ පිරිනවා මංචක ඉඳගෙනම ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මොකද්ද? මහණෙනි නුඹලාට බුදු කෙනෙක් ළඟ අහලා දැනගන්න ඉතිරි වුණු යමක් ඇත්නම් සැකහැර දැනගන්න ඒක අහන්න තමයි දැන් මේ වෙලාව. එහෙන්දා භාග්‍යතුන් වහන්සේ වෙහෙසට පත් වෙනවා කියලාවත් හිතලා අහන්නේ නැතු ඉන්නව නෙවෙයි, තව මොහොතකින් මං පිරිනුවම් පානවා. එනිසා අහලා දැනගන්න. තමන්ට අහන්න නොහැකි නම් වෙනකෙකු හරහා හෝ ඒ දේ මගින් විමසන්න. එහෙම නැතුව මහා ශ්‍රමණීන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා පස්සේ පසුතැවෙනව නෙවෙයි. බලන්න ජීවිතයේ මේ ප්‍රකාශයන් ඇතුලේ උන්වහන්සේ මොනතරම් උත්මේද, මොනතරම් භාග්‍යවන්තයද කියන එක දැනෙන්නේ නැද්ද? දැන් අද කාලේ ඔත්පල වෙලා ඇඳට වෙලා තමන්ගේ කාමරයකට කොටු වුණොත් ඒ කොටු වුණු කෙනා මේ එලි පහලී ළමෙක් සෙල්ලම් කරන හඬක් විනෝදෙන් ඇහුණත් අන් ඕකට කෑ ගහන තරහ ගන්න මව්දෙමව්පියෝ වයෝවෘදය නැද්ද? ආ උඹලට විනෝදයි, එහෙනම් මං ඇඳට වැටිච්ච එකක් නේ. ඔය විදිහට කාමරේ ඉඳන් අර දරුවන්ට කෑ ගහන දෙමව්පියෝ අපි දකින්නේ නැද්ද? එහෙම ඉන්නවා. එතකොට එහෙම අයගේ මැද මේ බුදුරජාණන් වහන්සේ ගැන හිතද්දි තමන් වහන්සේට ලෝහිත පක්කන්දිකා රෝගයේ උස්සන්න වෙලා දැන් පිරිනුවම් පාන්න
ආසන්න වෙලා ඉඳිද්දි සයනාරූඪ පිරිනිවන් මංචක ඉඳිද්දිත් මේ අහන්නේ අන්තිමට මොකද්ද? තමන්ගේ පිහිට කාට හරි ලැබිය යුතුයි නම් ඒක අන්තිමට හරි බුදුරජාණන් වහන්සේ ඒ ලබා දෙන්න දරන උත්සාහයේ කැපවීම නෙවෙයිද මේ තියෙන්නේ? ඒ උත්සාහය තියෙන්නේ. ඒ හින්දායි අහන්නේ බුදුරජාණන් වහන්සේ තමන් පමා වුණයි කියලා හිතලා පස්සේ දුක හිතෙන්න පසුතැවෙන්න හිතක් ඉදිරි කරගන්නව නෙවෙයි මගෙන් අහලා දැනගන්න. එනල් දරුවන්ගේ හරි කටහඬක් ඇහෙද්දිත් වයෝවෘද වුණහම තරහ ගන්න අයගෙන් යමක් අහන්න පසුබිමක් ඉඩක් නැහැ. මේ භාග්‍යතුන් වහන්සේ පිරිනවන් මංචක ඉඳගෙන පවා ලෝකයාට පාපු මහ කරුණාව ලෝකයාට තමන් පිහිට වෙමින් ආ ඒ පිහිට වීම නෙවෙයිද මේ ප්‍රකට කරන්නේ? ඒ පිහිට වීම මේ ප්‍රකට කරන්නේ අන්තිම මොහොතේ තහන් හන්ද දානි භික්කවේවෝ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරනවා මහණෙනි අං ජීවිතේ තුළ අප්‍රමාදී වෙන්න. මේ ලෝකේ හටගත් දෙයක් කෙනෙක් හැම දෙයක්ම ජීවිතේ නැති වෙන විනාශමුඛය ස්වභාවය කරගෙන පවතින්නේ. ඒ නිසා නිරෝධ වීම ස්වභාවය කරන් පවතින්නේ. ඒ හින්දා ඒ ගැන නිතරම මෙනෙහි කරලා තමන්ගේ ජීවිතේ දිරිය අප්‍රමාදී භාවයක්ම ඇතිව වාසය කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්තිම පිරිනිවන් මංචකේ ඉඳගෙන පවා මේ ප්‍රකාශ කරපු අන්තිම බුදු වදන් ඇතුළේ පවා තිබුණේ ශ්‍රාවකයාව දිරිමත් කරන එකක් නෙවෙයිද? ශ්‍රාවකයාව අධෛර්යයට පත් කරන එකක් නෙවෙයි, ශෝකයට පත් කරන ප්‍රකාශයක් නෙවෙයි, ශ්‍රාවකයාව දිරිමත් කරවන ප්‍රකාශයක්. එනිසා භාග්‍යතුන් වහන්සේගේ පහළවීම ජීවත් වීම සීම පිරිනිවීමත් හරියම භාග්‍යවන්තයි. එදා බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ උපවත්තන සල්ලුවේනේ පින්වතුනි පිරිනුවන් පාවදාලා. භාග්‍යතුන් වහන්සේ බලන්න දිව්‍ය මදාරා සඳුන් ආදී දේ රැගෙන පැමිණෙනව අහසෙ උණු දේවතාවෝ පවා පරසතු මදාරාම රැගෙන භාග්‍යතුන් වහන්සේ බලන්නා දේවතාවෝ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් ආකාසින්දම් මල් විසීමෙන් ඒ බුදු සිරුරට වටිනාකම ගෞරවය ප්‍රකාශ කරනවා. ඉන් අනතුරුව මේ භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුර පින්වතුනි කුසිනාරාවේ මල්ල රජදරු එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර සුවඳ පැනින් නහවා අලුත් වස්ත්‍රයකින් මුළු සිරුරම ඔතා ඒ වාගේම ඇට ඉවත් කරපු පොළන ලද කපු පුළුන් වලින් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ඔතා මේ විදිහට පින්වතුනි සලු වලින් 500 වතාවක්ද කපු පුළුන් වලින් 500 වතාවක්ද ඔතා භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුර සඳුන් දැව මේ චිතකයක තැන්පත් කරලා ඒ භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුර පින්වතුනි රන් දෙනක සුවඳ තෙල් වලින් සකස් කරලා තියෙන රන් දෙනක භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුර බහාලලා තවත් රන් දෙනකින් මේ බුදු සිරුර වහලා තමයි මේ චිතකයේ තැන්පත් කරන්නේ. ඒ අනුව පින්වතුනි දින 7ක් අවසන බුදු සිරුරට අවසන් ගරු දක්වා මේ භාග්‍යතුන් වහන්සේගේ චිතකයට ගිනි දල්වන්න මල්ල රාජකුමාරයෝ දෙදෙනෙක් නහවා අලුත් වස්ත්‍ර වලින් සරසවා පන්දන් අතැතිව මේ චිතකයේ දවන්නට සූදානම් වුණ චිතකේ නෙවෙයි ඇවිලින්නේ. ඊට පස්සේ ආන් තවත් සිව් දෙනෙක් 8 දෙනෙක් 16 දෙනෙක් 32 දෙනෙක් යදෙව්වත් නෙවෙයි චිතකේ ඇවිලෙන්නේ. ඔය වෙලාවේ ධානලාභීන් අතරේ අගතන්පත් භාවේ ලබාපු අනුරුද්ධ මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මල්ල රජදරු වහනවා ස්වාමීනි ඇයි මේ භාග්‍යතුන් වහන්සේගේ චිතකේ ගිනි ඇවිලෙන්නේ නැත්තේ? මොකක් හරි දෝෂයක් අඩුපාඩුවක් අපේ පැත්තෙන් තියෙද? අනුරුද්ධ මහරහතන් වහන්සේ මතක් කරන්නේ මොකද්ද? නේ නුඹලාගේ රජදරුවනි කිසි අඩුපාඩුවක් නේ. මේ දෙවියන්ගේ අදිෂ්ඨානය. එනම් බලන්න භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකින්ගේ සිත් සතන් කොහේ තරමට අඳුනගෙන දෙවි දේවතාවෝ මිනිස්සෙන්ට වඩා මේ කාරණා ගැන උනන්දුයින් හිටියාද? මිනිස්සු යම් තැන්වල තමන්ගේ ධෛර්යය උදාසීන කරගනිති. දෙවියෝ තමන්ගේ ධෛර්යය කොතනකවත් දෙවි බඹුන් උදාසීන කරගෙන නෑ. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ චරිතයේ පුරාවටත් කියලා අපට දැනෙනවා පින්වතුනි. ඒ නිසා මේ වෙලාවේ දෙවියන්ගේ අදිෂ්ඨානයක් රජතුමනි ඔය. ඒ මොකද්ද ස්වාමීනි ඇයි දෙවියෝ එහෙම අදිෂ්ඨාන කරන්නේ?
ඒ තමයි අනුබුදු මහකාශ්‍යප මහරහතන් වහන්සේ තාම අතරමඟ වඩිනවා. උන්වහන්සේට බුදු සිරුර නොදැක මේ බුදු සිරුර දෙවෙන්නට ඉඩක් නෑ. දෙවියෝ කළ අදිෂ්ඨානය. අන්දවණී පිප්පලි ගුහාවේ ඉඳන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් මහරහතුන් පිරිවරන් වඩිනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සිරස මෙහිය, බුදුරජාණන් වහන්සේගේ සිරිපා මෙහිය, බුදු සිරුර ගැන හිතමින් ලකුණු කරමින් ඒ චිතකේ වටා තුන් වතාවක් පැදකුණු කරලා භාග්‍යතුන් වහන්සේගේ උතුම් සිරිපා ඇති තැන්හි රැඳිලා අදිෂ්ඨානයක් කරා. මොකද්ද? ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුදු සිරිපා මගේ නළල් තලිය ස්පර්ශ වී ඇති කලෙම මට මගේ අවසාන වන්දනාව කරගන්න හිමි වේවා. මොකද උනේ අර රන් දෙන අතරින් රන් දෙන විවෘතව සඳුන් දැව විවෘතව අරතරම්ම මේ බොහෝම හොඳ අලුත් වස්ත්‍රවලින් කපු පුළුම් පටල 500 බැගින් ඔතා තිබුණු මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා අර සියල්ල අතරින් විවෘතව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ හිසේ රැඳෙනවා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුදු සිරිපා ස්පර්ශ කරලා අන්තිම වන්දනාව සිදු කරලා අවසන් වෙනවා. 500ක් මහරහතන් වහන්සේලා වන්දනා කරලා අවසන් වෙනවා. ඒ අවසානයේ භාග්‍යවතුන් වහන්සේගේ චිතකය දැවෙනවා. මේ දැවුණු චිතකය අවසන් වෙලා දැවිලා නිවෙන්නේ දේවතාවන් ආකාශයේ සිට එක්කරන දිව්‍යමය පැන් මේ චිතකයට ඉසෝ කල. ඉතින් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ පවා සබාධාමේ දසිරිය දෙවියන්ගේ දසිරිය ඇතිවමයි සිද්ධ වෙන්නේ. එදා භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨානය කරන ජීවමාන කාලේ බුදු සිරුර දැවිලා අවසන් වුණත් භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බිඳී වෙන්ව යා යුතුයි. මේ ලෝකයේ රැඳෙන ජනයාට සම්බුද්ධ ශාසනය පවතින අතක් බොහෝම සැලකිල්ලෙන් ගෞරවෙන් වන්දනා කරගෙන පින් රැස් කරගන්න. අද අපි ඒක නිවේද දකින්නේ වෙසක් පොසොන් කාල සුවිශේෂ පින්කම් ආසන්න වුණාට පස්සේ. අද ලංකාවේ ප්‍රබෝධමත් බුද්ධ ශාසනය තියෙන නිසා බොහෝ තැන්වල සිද්ධස්ථානවල ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරමින් ජනයාට වන්දනමාන කරගන්න ඉඩ අවකාශයන් විවර වෙලා තියෙනවා. ඒ දෑ තුළ පින්වතුනි ශ්‍රද්ධාවෙන් කල්පනා කළෝතින් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කළා. මොකද මේ ලෝකේ දීර්ඝ ආයුෂ තියෙන බුදුවරුන්ගේ බුදු සිරුර ඒක ඝනව පවතිනවා දෙවිලා අවසන් වුණා. හැබැයි මේ ලෝකේ කෙටි ආයුෂ තියෙන අල්ප ආයුෂ තියෙන බුදුවරුන්ගේ බුදු සිරුර දෙවි අවසන් වෙත්ම ධාතුන් වහන්සේලා හැටියට බිඳී වෙන්ව යනවා පින්වතුනි. එදා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ඇවිලෙද්දී උන්වහන්සේගේ සමද ඒ වාගේම නහරද මාංශද සියල්ල දෙවි යත්ම බුදුරජාණන් වහන්සේගේ අස්ති කොටස් සහිත බුදු සිරුර පමණක් ඉතිරි වෙනවා. මේ බුදු සිරුර දින හතක් අවසානයේ දවල නිම වුණෙන් පස්සේ අර රන් දෙන විවර කරනවා රටවල් 8ක රජදරුවන්ගේ එක්වීමෙන්. මොකෝ මේ රජදරුවෝ අල්ලක් අප්පේ බෝලිවරු, ඒ වගේම විශාලාවේ හිටිය ලිච්ඡවී රජදරුවෝ, කුසිනාරාවේ පිරිස, මේ විදිහට අජාසත් රජුරෝ මගදී ඉඳන් විශාල පිරිසක් එකතු වෙනවා. එකතු වෙලා යුදවදින්න සැරසෙනවා. කුමකටද මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තමන්ගේ දේශයට අරන් යන්නේ? කුසිනාරාය මල්ල රජදරුවෝ කියන තමන්ගේ රාජ්‍යයේ හම්බෙන රත්තරන් මැණික් ඒ රාජ්‍යයට මිසක් පිට රාජ්‍යයකට අයිති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා පිරිනුවම් පෑවේ අපේ දේශේ නිසා සියලු ධාතුන් වහන්සේලා අයිති අපටය කියනවා. හැබැයි ඒ වෙලාවේ ඒ කාරණාව පිළිගන්නේ නේ අර අනෙක් රජදරු යුද වැදිලා හරි අපි අපට අයිති ධාතුන් වහන්සේලා අරයි යණ්ඩයි මේ ආවේ. නමුත් ඒ වෙලාවේ ද්‍රෝණ කියන බමුණ අර සියලු රජදරුවන්ට ගුරුවරයෙකුණු ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා තමයි මේ ධාතුන් වහන්සේලා රටවල් 8ට බෙදා දීමේ කටයුතු සිද්ධ කරන්නේ. පින්වතුනි ඔය ධාතුන් වහන්සේලා බෙදීම උනත් බොහෝම අසිරිමත් විදිහට සිද්ධ වුණු අවස්ථාවක්. මම මෙතෙන්දි මතක් කරන්න උත්සාහ කළේ අපේ බුදුරජාණන් වහන්සේ මොනතරම් භාග්‍යවන්ත උත්තමෙක්ද.
මේ ලෝකේ තම ශ්‍රාවකයාටද භාග්‍යවන්ත භාවයකට පත්වෙන්න නිතරෝම බුද්ධානුස්සතිය උපදවගෙන බුද්ධ සංඥා උපදවගෙන තමන් පිරිනුවම් පෑවත් ඉඩක් අවකාශයක් විවර කරලයි උන්වහන්සේ පිරිනුවම් පාන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා තමන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ලොව පුරා සිසාරා පැතිරි වැඩ ඉඳගෙන ජනයාට පින් කුසල් උපදව ගන්නට ඉඩ අවකාශය සැලසෙන. ඒ නිසා තමයි ලලාට ධාතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ වැඩුණු ඒ නලල් තලය අදටත් වැඩ ඉනවා සේරුවාවිල සේරදුන්හි. එදා කාවන්තිස්ස මහ රජුරුවන්ගේ මූලිකත්වයෙන් සේරුවාවිල ජීවමාන බුදුන්ගේ උසට බුදුරුවක් තන එහි පින්වතුනි නලල් තලයේ ඔය ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා ඒ වාගේම භාග්‍යතුන් වහන්සේගේ කේශ ධාතුන් සිරසෙහි තැන්පත් කරලා තමයි ඒ බුදුරුව සේරුවාවිල සේරදුන්හි අදටත් වැඩ ඉන්නවා තැන්පත් කරන්න. ඒ වාගේම තමයි භාග්‍යතුන් වහන්සේගේ දකුණු ඒ වාගේම වම් අකුධාතුන් වහන්සේලා ලෝකේ අදටත් වැඩ ඉන්නවා. එහි දකුණු අකුධාතුන් වහන්සේ අපේ ථූපාරාම සේරදුන්හි වැඩ ඉනවා. බුදුරජාණන් වහන්සේගේ සතර දළදාවෙන් භාග්‍යතුන් වහන්සේගේ සතර දළදාවෙන් දෙනමක් වම් දළදාව දකුණු දළදාව වැඩ ඉන්නවා අපේ ශ්‍රී දළදා මාලිගාවෙත් සෝමාවතී සේරදුන්හි. ඒ වාගේම තමයි භාග්‍යතුන් වහන්සේගේ තවත් දළදාවක් වැඩ ඉන්නවා තවුතිසා දෙව්ලව. අනෙක් දළදාව ඔය ගාන්ධාර දේශයට එදා ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ රැගෙන යනවා. පසු කාලීනව ඒ ගැන නිසි තොරතුරක් විස්තරයක් සොයාගෙන නැහැ. පකිස්තානයේ මුල් කරගෙන තමයි වැඩ හිටියයි කියන්නේ අන්තිම වෙද්දී. ඉතින් කෙසේ වුණත් මේ ලෝකේ ඉතිරිව පවතින සතර දළදා වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් එක. මේ බුදුරජාණන් වහන්සේගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඉතිරි වෙච්ච ධාතුන් වහන්සේට අපි කියන ග්‍රීවාස්ත ධාතුන් වහන්සේ අදටත් මහියංගනේ මහා සේරදුන්හි වැඩ ඉන්නවා ග්‍රීවාස්ත ධාතුන් වහන්සේ. ඉතින් ඒ වාගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මුං පියලි කඩසහල් අබ ඇට තරමට වෙන්ව යන විදිහට ඉතිරි සියලු අස්ති ධාතුන් වහන්සේලා බෙදී යන්න යෙදුණා ඔය ආදාහන පූජෝත්සවයේ කෙළවර වෙද්දී. ඒ එතකොට මුං පියලි ස්වභාවයෙන් තියෙන ධාතුන් වහන්සේලා රන් පැහැයින් ඒ වාගේම බුදුරජාණන් වහන්සේගේ අර කඩසහල් පමණ වෙන ආකාරයට සැකසුණු ධාතුන් වහන්සේලා මුතු පැහැයිනොත් ඒ වාගේම අබ ඇට පමණට වෙන්වුණු ඒ ධාතුන් වහන්සේලා සමන් කැකුළු පැහැය ඇති ස්වභාවයෙන්ොත් ලෝකේ ඉතිරිව වැඩෙයි. අර මම මතක් කළානේ රටවල් අටකට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණ මුල් වෙලා බෙදා දුන්නයි කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වතුනි එදා අජාසත් රජුරුවත් එක්ක එක් වෙලා බුදුහාමුදුරුවන්ගේ අදිෂ්ඨානය පරිදි රාම ග්‍රාමී පිහිටපු සෑරදුන්ගේ ඇරුණු කොට ඉතිරි සෑරදුන් අර රටවල් හතකම පිහිටලා තිබුණු එහි තැන්පත් කරපු ධාතුන් වහන්සේලාගෙන් කොටස කොටස වන්දනාවට ඉතිරි වෙන්නේ එහි තැන්පත් කරලා ඉතිරි ධාතුන් වහන්සේලා ද්‍රෝණියක් පමණට එකතු කරගෙන ආන් මහ පොළවේ ඉදිකල සේරදුන් වහන්සේ නමක්ගේ ආරක්ෂිතව තැන්පත් කළා මොකක් වෙනුවෙන්ද? බුදුහාමුදුරුවන්ගේ අධිෂ්ඨානයක් තිබුණා කවදහරි මේ ලක්දෙරණ ඉදිවෙන මහා අසිරිමත් සේරදුන් වහන්සේ නමක් තුළ තැන්පත් කරන්න. ඒ තමයි ස්වර්ණමාලී මහසේ. එතකොට ආන් රන්පතක ලියා තිබුණ මේ පණිවිඩය පසු කාලීනව ධර්මාශෝක රජුරුවන්ට මේ සේරදුන් අර මහ පොළවේ ඉදි කරලා තිබුණු ඒ දාගැබෙහි ආරක්ෂිතව තැන්පත් කරපු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නැවත රැගෙන ලක්දෙරණ තුල දුටුගැමුණු මහ රජුරුව ඉදි කළ ඒ ස්වර්ණමාලී මහ සේරදුන්ගේ තැන්පත් කිරීම උදෙසා විය යුතු කටයුතු සියල්ල ඔහු ඉටු කළා. ඔහුට හරිය සතුටක් ඇති වුණා. නූපන් තමන්ව මහ කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා තමන්ගේ නම පවා සඳහන් කරපු රන්පතක් එහි තියෙනවා. ඒ සටහන් කරලා තියෙන පියදර්ශී නැමැති රජු ලොව පහළ වෙනවා දවසක ඔහු 84,000ක් වෙහෙර විහාර තනාවේ ඒ තන නොහු ලක්දෙරණේ ඉදිවෙන උතුම් මහසෑයේ තැන්පත් කිරීම උදෙසා මේ ධාතුන් වහන්සේලා ආරක්ෂාකාරීව කටයුතු කරනු ඇත. තීනං කල්පනා කළ බැලුවොත් අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ
ඒ භාග්‍යවන්ත බුදුරජාණන් වහන්සේ භගවා ගුණයෙන් යුතු බුදු පියාණන් වහන්සේ මේ තුන් ලෝක ධාතුවේ වැඩ වුණු කාලේ අප්‍රමාණව පින් කුසල් සිද්ධ කරගන්නට කාටත් ඉඩ අවකාශය සැලසුවා. හැබැයි තමන් වහන්සේ පිරිනුවන් පෑවත් පිරිනුවන් පෑම කෙලවරද ලෝකයාට බුදු පියාණන් වහන්සේ කියන බුද්ධ සංඥාව අමතක නොවේ. අප්‍රමාණ පින් කුසල් දහම් සිද්ධ කරගන්නට ඉඩ අවකාශයේ සැලසීමේ නිමිති පහළ කරලා ඉදිරි කරන්නට යෙදුණා. එන අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මොනතරම් භාග්‍යවන්තයිද? පින්වතනි, බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණය ගැන කියද්දී අපිට දහමේ හමු වෙනවා භගවාති වචන සෙට්ටං භගවාති පදුමුත්තම ගරුඝාරය යුත්තෝ සෝ භගවාතේන මුච්චති. භගවා කියන මේ වචනේ අර්ථය ගැන පැහැදිලි කරගත්තොත් පින්වතුනි, මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවන්ත භාවින් බුදුන් අභිභවා ගියපු ශ්‍රේෂ්ඨයෙක් මේ ලෝකේ නෑ. භාග්‍යවන්ත භාවින් උත්තම වූ කෙනෙක් බුදුරජාණන් වහන්සේ අභිභවා ගිය කෙනෙක් ලෝකේ නෑ. භාග්‍යවන්ත වූ භාවින් ගරු ගාම්භීර කෙනෙක්, ගෞරවණීය කෙනෙක් මේ ලෝකයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරමට නෑ. එදා බුදුරජාණන් වහන්සේ පින්වතුනි උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප ආදී තුන් බෑ ජටිලියෝ දමනය කරගෙන දහසකට අධික ශ්‍රාවක පිරිසක් පිරිවන රජගහ නුවරට ඉස්සලාම වැඩම කරපු වෙලාවේ බිම්බිසාර මහරජුරෝ අප්‍රමාණ ප්‍රීතියකින් බුදුරජාණන් වහන්සේ තම නුවරට පිළිගත්තා. ඔය නුවරට පිළිගත්ත වෙලාවේ ආරාධනා කරනවා පහුවෙනිදම භාග්‍යවතුන් වහන්සේට වැඩම කරන්න දානීය පිණිස. දැන් මේ බුදු කෙනෙක් පහළ වෙලා බුදු කෙනෙකුගේ වැඩම වීම පහුවෙනිදා සිදු වෙන බව දැනගත් ජනයා මහා ප්‍රීතියකින් පාර දෙපස පෙරි ඉතිරි ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දනට වඩිනවා, වඩින බුදුරජාණන් වහන්සේට පාරේ වඩින්න ඉඩක් නැති වෙනවා. සක් දෙවිඳුන් මිනිස් වෙසක් මවාගෙන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සජ්ජායනා කරමින් ඉදිරියෙන් ගමන් කරනවා. මේ පාරේ ඉඩ හරි ගසන්න. දැන් අද කාලේ වුණත් සාමාන්‍යයෙන් පිළිවෙලකට ඇඳ වැළඳගෙන කෙනෙක්, ආරක්ෂක අංශ කෙනෙක් වගේනේ ඉදිරියට ඇවිල්ලා ඉඩ හරි ගස්සපුවාම කවුරුත් පාරේ ඉඩ වෙන් කරලා දෙනවනේ. එදා සක් දෙවිඳුන් මිනිස් වෙසක් මවාගෙන මේ කාර්ය කරනවා. ඔය කාර්ය කරද්දී හැමෝම උද්‍යෝගයෙන් උනන්දුවෙන් බලනවා මේ සක් දෙවිඳු දිහා. කවුරුත් දන්නේ නැහැ මේ සක් දෙවිඳුයි කියලා. ඉතින් මේ පිළිබඳව විමසද්දී, සොයද්දී නුඹ කවුදයි කියලා විමසද්දී ඒ වෙලාවේ සක් දෙවිඳු ගාථාවකින් ප්‍රකාශ කරනවා, යෝ ධීරෝ සබ්බදී ධන්තෝ සුද්ධෝ අප්පටි පුග්ගලෝ අරහං සුගතෝ ලෝකේ තසාහං පරිවාරකෝ. යම් නුවණැත්තෙක් චක්ෂුරාදී සකල ස්ථානියන්හි පිරිසිදු වුණාද, ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දමනය කරගෙන ඉන්ද්‍රිය ධර්මය හරහා අකුසල් පවසිදු නොකරගන්නා තැනකට තමන් පිරිසිදු කරගත්තද, ලෝකෙහි අප්‍රතිපුද්ගලයෙක් බවට කෙනෙකුට සමන කළ නොහැකි අසම සම කෙනෙක් බවට පත් වුණාද, රහත් වූ සුගත වූ සුමගටම ගමන් කළා වූ මම ඔහුගේ මෙහෙකාරයෙක්ම වෙමි කියලා තමන් අඳුන්වලා දෙනවා. එතකොට මේ ශක්‍රදේව ඉන්ද්‍රයා මිනිස් වෙසක් මවාගෙන විත් මේ කියන්නේ මොකද්ද? තමන් බුදුරජාණන් වහන්සේට මෙහෙකරුවෙක් හැටියටමයි ඒ උත්තමයා වෙනුවෙන් කැපවීමමයි මම ඊටු කරන්නේ. එහෙනම් මේ ලෝකේ දෙවියන්ගේ, මිනිසුන්ගේ වන්දනාවට, ගෞරවයට, බුහුමනට ලක්වෙන සක් දෙවිඳුන් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මේ හිතීම ඇතුළේම තියෙන මොකද්ද? ඒ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් දක්වපු ගරුසරු භාවය ඇතුළේම කියාපාන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්තකම නෙවෙයි. උන්වහන්සේගේ භාග්‍යවන්ත භාවයේ මිනිස් සිත්වලට පමණක් නෙවෙයි, දෙවියන්ගේ, දේවතාවුන්ගේ සිත් සතන් මොනතරම් දිනාගෙන තිබ්බාද යන්න. එතකොට බුදුරජාණන් වහන්සේට පළමු ධම් දේශනාව කරන්න ආරාධනා කරන්නේ ආයාචමාන කියන සූත්‍රයේ සහම්පති බ්‍රහ්මයා.
ඒ භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා බුදු වෙලා තමන් මේ කාමයන්ගේ මිදීම ගැන දේශනා කරන දේශනා කාමයන්ට බැඳිච්ච මිනිස්සු අවබෝධ කරගනීද. දැන් ඉතින් බුදුහාමුදුරුවන්ට ඒ පහළ වෙච්ච දවසේ හිතිච්ච එක මේ වෙසක් දවස ගෙවන අපටත් හිතෙන්නේ නැති එකක්ද? දැන් මේ වෙසක් අසිරිය කියලා අලුතෙන් හදාගෙන තියෙන අසිරිය මැද්දේ අපිට උනත් හිතෙන්නේ මොකද්ද? දැන් මං වුණත් පන්සලේ පෝය මේ 12ටම හැන්දෑවට බණ දේශනාවක් කරනවා රටේ ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් වඩම්වල දන්සැල්ලාදී සිද්ධ කරලා. හැබැයි ඉතින් පෝය 12 වෙසක් පෝයට විතරයි බණ කියන්නේ නැත්තේ. ඒ මොකක් නිසාද? වෙසක් අසිරියේ ආන් අසිරිය විඳගන්න යන්න පුරුදු වෙච්ච හිත් පන්සලට පෝයට එන්නේ නැති බව දන්න නිසා. ඉතින් එහෙමනම් වෙන්න ඕන ඒකද? බුදුහාමුදුරුව පහළ වෙච්ච දවසට අපි මොනතරම් වෙනදාටත් වඩා උනන්දුවෙන් පන්සලට තෙල් මල් පහන් අරගෙන එකතු වීම විය යුත්තක්ම නෙවෙයි. හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ආන් තමන්ගේ චක්ෂුරාදී ඉන්ද්‍රියන් පිනවන්නට හුරු පුරුදු වුණවෝ ආන් ඒවා මත ඒවා මූලික කරගෙන වැඩ කරන කටයුතු කරන දවසක් වෙලා නේද වෙසක් දවස. එතකොට අපි ඒ දවසට ඒවායින් ආන් යම් අඩුලුහුඩුකම් පෙන්වලා දීලා ඊට වඩා දියුණු කරගන්න සිස්සතන් වලට මඟ පෙන්වීම ඇති වැඩසටහන් ලෑස්ති කරා. ඒවට ඇඳෙන ප්‍රමාණය අඩු වෙලා නැද්ද? එහෙනම් හිතන්න බුදුහාමුදුරුවෝ දුටුවෙන් මේ ලෝකේ මිනිස්සු නැති වෙච්ච අහිමි වෙච්ච කාමයන් හිමි කර ගැනීම ගැන හිමි වෙච්ච කාමයන් හි ගැලිලා ඉන්න පුරුදු වෙච්ච ඒ ජනයාට මං කාමී ආදීනව පෙන්වලා දුන්නට මිදීමේ ආනිසංස පෙන්වවට ඒක පිළිගනීද? කාලය තිස්සේ තමන්ගේ සංසාරික පුරුද්දෙන් මිදෙයිද? ඔහොම හිතමින් ඉඳීදී තමයි සහම්පති බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් බණ දේශනා කරන්නේ. ආරාධනාවත් එක්ක බුදුරජාණන් වහන්සේ සැලකිලිමත් වෙලා බලද්දී දකින්නේ මොකද්ද? හරියට අර නිලුම් විලක ඉහළට නටුව වේන මතුවෙච්ච නිලුම් කැකුළු තියෙනවා. දියේහි පාවෙන ස්වභාවයෙන් යුතු නිලුම් කැකුළු තියෙනවා. දිය යට තියෙන නිලුම් කැකුළු තියෙනවා. හිරෝ කිරණ ඉස්සලාම දැවටින්නේ මොන නිලුම් කැකුළු මතටද? අර උඩට ආපු නිලුම් කැකුළු. එහෙනම් සතරපද ගාථාවක් එහෙන ටිකට නිවන අවබෝධ කරගන්න පුළුවන් තරමට සංසාර පින දිනු කරපු අයත් ලෝකේ ඉන්නවා. ඒ අතරියන් කාලය තිස්සේ මේ බුදුබණ ඇසුරේ ඉඳීමෙන් ඒ ධර්මයේ අවබෝධ කරගත හැකි පිරිසකුත් ඉන්නවා. තව කොටසක් ඉන්නවා උදේ හව මොන මොහොතක බණ ඇහුණා ඒ බණ ධම්මී ඉත පිහිට නොගෙන අර පුරුදු තමන්ගේ ජීවිතේ හීන දැකපු කාමාස්වාදයම ජීවිතය කරන් ඉඳව පෙළඹෙන. ඉතින් භාග්‍යතුන් හසොන්න දිරියක් ඇති කරගත්තා බණ දේශනා කරන්න පටන් ගත්තා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත දේශනාවන්ගේ මිහිරේ ඵලය ගැන ලෝකයාට ඇති සුවය ගැන ඉස්සලාම දැකලා තේරුම් අරන් ආරාධනා කරන්නේ කවුද? බඹතලයේ හිටිය සහම්පති බ්‍රහ්මයා. ඒ භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යවන්ත බව, උන්වහන්සේගේ දේශනාවන්ගේ භාග්‍යවන්ත බව දැනිච්ච හිතපු මෙනෙහි කරපු සහම්පති බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. එනම් බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත බව මිනිස්සුන්ට ප්‍රථම කවුද ඉස්සල වටහා ගත්තේ? දෙවියන් බඹුන් වටහා ගත්තා. ඒ වටහා ගත්ත දී දේශනාවත් සමගම ලෝකයත් ඒ විදිහටම තීරුම් ගන්න පෙළඹුණේ සමත් වුණේ නැද්ද? සමත් වුණා පින්වතුන්. එහෙනම් අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ බඹුන්ගේ පින්වතුනි ආදරයේ ගෞරවේ නොඅඩුව ලබන්න විඳින්න හේතුණේම බුදුරජාණන් වහන්සේ සන්තකයේ තිබුණු භගවා කිනු ගුණේ නිසා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු මේ ගුණවන්ත බව අතරේ උන්වහන්සේ ළඟ තිබුණ ආශ්චර්යමත් භාවයක්. ඔය ආශ්චර්යමත් භාවී විස්තර කරද්දී දහමේ විස්තර වෙනවා චිත්තේශ්වර ධර්මෙන් අධිපති නිසා. හිතම අධිපති කොට හිතන නිසා බුදුහාමුදුරුවෝ චිත්තේශ්වර කියනවා. ධර්මයේම අධිපතිකට කටයුතු කරන නිසා බුදුරජාණන් වහන්සේව අඳුන්වනවා ධර්මේශ්වර. මොකද භාග්‍යතුන් වහන්සේ තරම් ධර්මයේ අවබෝධ කරගත්ත පහදන්න සමත් උත්තමේ ඒ ධර්මයේ
අධිපතිකට තියන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝක ධාතුවේනේ. එනිසා භාග්‍යතුන් වහන්සේව හඳුන්වනවා, උන්වහන්සේගේ භාග්‍යවන්ත බව හඳුන්වනවා ධර්මයේ තුල ධර්මේශ්වර. ඒ වගේම සංඝේශ්වර. මේ ලෝකයේ පිනති සංඝයාට බුදුරජාණන් වහන්සේ අභිවවා ගියපු අධිපතියේ කායතව ලෝකේනේ. එනම් ප්‍රතිපත්තියෙන් පිරිච්ච වූවන්ගේ ස්වාමියා වන නිසා බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා. උන්වහන්සේගේ භාග්‍යවන්තභාවය ප්‍රකට කරන්න සංඝේශ්වර කියන ගෞරවය නාමය පින්වතුනි බුදුරජාණන් වහන්සේට දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකේශ්වර. මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ තරම් නුවණින් ගුණයෙන් පිරුණු අභිභවාගිය උත්තමෙක් මේ තුන් ලෝක ධාතු අපට මුණගැහෙන්නේ නැහැ. එනිසා අපි බුදුරජාණන් වහන්සේ ලෝකේශ්වර කියන නාමයෙන් හඳුන්වනවා. ඒ අතර මේ බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්තකම විස්තර වෙන ගාථාවක් දහමේ හමු වෙනවා. අනිමා මහිමා පත්ති පාකම්මං ලගිමා තතා ඒසිතාච වසීතාච යත්තකාම වසායිතා කියලා. ඔය ගාථාව ඇතුළේ මේ බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත ලකුණු කිහිපයක් විස්තර කරනවා. පින්වතුනි අනිමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි, බුදු සිරුර ඉතාම කුඩා ස්වභාවයකට ඕනෑම මොහොතක පත් කර ගැනීම විශේෂයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ ශරීරයේ අබ ඇටයක් තරමට කුඩා කළ හැකි අවශ්‍ය වූ තැනක. ඒක දහමේ විස්තර කරනවා කොහොමද භාග්‍යතුන් වහන්සේට මේ ඇසිපියක් මත ගමන් කළ හැකි තරමටම බුදු සිරුර ඉතාම කුඩා කළ හැකි වුවමනා ඕනාම තැනක. එය මේ භාග්‍යතුන් වහන්සේගේ භගවා ගුණේ භාග්‍යවන්තකම නිසා බුදුරජාණන් වහන්සේ තුළ පිහිටපු ගුණය. ඒ වාගේමයි මහිමා. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ඕනෑම තැනක බුදුරජාණන් වහන්සේට මහත් වූ සිරුරක් ලෙස දක්වන්න පුළුවන්. දැන් ඕකට නිදසුනක් තමයි දෙව්ලොවට බුදුන් වැඩි කල මහ විශාල ආසනයක් තමයි පාණ්ඩු කම්බල ශෛලාසනය කියන්නේ. එතකොට මේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ තරම ළඟ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා දැනගත්ත සක්දෙවිඳුන් කලබල වුණයි කියන මොකටද? දැන් මේ යොදුන් ගානක් විශාල ප්‍රමාණයෙන් යුතු පාණ්ඩු කම්බල ශෛලාසනයේ බුදුන් වැඩ වුණු කල මේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ හිස්සම පෙනේ නේද? ඒක පිරිච්ච බවක් නැති එහි හිඩස් සහිත බවම වැඩි වෙයි නේද කියලා සක්දෙවිඳුන්ට දැනෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දෙපට සිවුරෙන්ම ඔය පාණ්ඩු කම්බල ශෛලාසනයේ වසාලනවා. උන්වහන්සේ වැඩේ ඉන්න ප්‍රථම තමන් වහන්සේගේ දෙපට සිවුරම එලනවා පාණ්ඩු කම්බල ශෛලාසනයේ වැහෙන හැටි. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වැඩේ ඉන්නවා. එතකොට පාණ්ඩු කම්බල ශෛලාසනයේම වැහෙන හැටියට බුදු සිරුර පෙනෙන්න සලස්සනවා. චක්‍ර දෙවියන්ගේ හිතේ තිබුණු සැකය බිඳිලා යනවා. මේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ පිළිබඳ කාටවත් බුදුරජාණන් වහන්සේ ගැන ආ සැක සංකාවක් උපදව ගන්න වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ මට්ටමකද කියලා උන්වහන්සේගේ ගුණය රූප සංපත්තිය ලඝු කරලා දකින්න බෑ මේ ලෝකෙ කෙනෙකුට. භාග්‍යතුන් වහන්සේමයි. වතාවක් බුදුහාමුදුරුවන්ගේ උස බලන්න හිතාගෙන එක පුද්ගලයෙක් මෙන්තුන උණ ගහක් බුදුරජාණන් වහන්සේ වඩින මග සිටවගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ උස බලන්න ප්‍රමාණි මැනගන්න මේ කෙනා මෙහෙම හැසිරෙද්දී බුදුහාඳුරු මොකෝ කරන්නේ? උන්වහන්සේගේ අදිෂ්ඨානයකට අනුව තමන් අර ඔසවගෙන ඉන්න උණ ගස බුදුරජාණන් වහන්සේගේ ධන හිස දක්වා විතරයි පේන්නේ. මේ කෙනා මොකද කරන්නේ? එවැනි උණ ගස් දෙකක් ලෑස්ති කරගන්නවා පහුවෙනකන්. ඉතින් අවසානයේ ඒ උණ ගස් දෙකේ උසද අභිභවා ඊට වඩා දෙගුණයක් පෙනෙනා හැටියට බුදු සිරර හොටේ අතරින් පේනවා. එතන බුදුහාමුදුරුවෝ විවසනවා, මොකද්ද ඔබ ඔය කරන්න උණ ගස් අරගෙන? මම මේ බුදු සිරුරේ ප්‍රමාණය මනිනොයි කියනවා. සාරා සංකේය කල්ප ලක්ෂයක් පිරු පාරමී ධම්වල ප්‍රතිඵලයක් වූ බුද්ධත්වයේ ප්‍රමාණී නුඹ කෙලෙසනම් මැන ගණ්ඩද? අන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ භගවා ගුණය
විවරණය කරද්දී උන්වහන්සේගේ බුදු සිරුරේ තිබුණු අසිරිමත් භාවය අපට මනවින් ප්‍රකට වෙන තැන් කිහිපයක්. ඔය පිනැති ඔබට මං සිහිපත් කළේ පත්ති කියලා කියන බුදුහාමුදුරුවන්ට වකුටු කරපු අතක් දිගාරින වේගෙට, දිගහරින අතක් වකුටු කරන වේගෙට ඕනාම තැනකට ෂණිකව වැඩීමේ භාග්‍ය සම්පත්තියක් ලෝතුරු බුදුරජාණන් වහන්සේ ළඟ පැවතුණා. ඒ වාගේමයි පින්වතුනි පා කම්ම කියලා කියනවා බුදුරජාණන් වහන්සේට විවිධ වූ නානත්වයෙන් යුතු ඉරිදමේ රූපයන් මැවීමේ ශක්තියක් ලෝතුරු බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. මේ භාග්‍යතුන් වහන්සේගේ භගවා ගුණේ පහදගද්දී උන්වහන්සේ සතුව තිබුණු අසිරිමත් ස්වභාවයන් ස්වરૂපයන් පින්වතුනි. ඒ වාගේම ලගිමා කියලා කියනවා සිත අනුවම සැහැල්ලු කරගත හැකි කයක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ ඉරිදීෙන් දෙව්ලොවට ආදී තැන්හි වැඩම කලයි කියද්දී මේ සිත අනුවම සැහැල්ලු කළ හැකි ලගිමා බුදුරජාණන් වහන්සේගේ කයද පිහිටියා. ඒක භාග්‍යවන්තකම මත උන්වහන්සේ ළඟ පිහිටිය ගුණයක්. ඊසිතා කියලා කියනවා බුදුරජාණන් වහන්සේට ලෝකය වසඟ කර ගැනීමේ ශක්්‍යතාවයක්. ඒ කියන්නේ ඕනම දෙවි දේවතාවෙක් බඹතලීන් දැන් එන බඹුන් මිනිසුන් බුදුරජාණන් වහන්සේට ගරුසරු ඇතිව පිළිපදිනා පිරිසක් බවට ස්වභාවයෙන්ම ඔවුන් තුළ වෙනදා නැති තරමට ගෞරවණීය හැඟීමක් බුදුන් ළඟ ඇති වෙනවා. ඒ ස්වභාවය අර තමයි අපි කිව්වේ ඊසිතා කියලා ලෝකේ වසඟ කරගන්නවා කිව්වේ ඒකයි. දැන් කෙනෙක් කෙනෙක් පිළිබඳව මුලින් හිතන් යන අදහස එයාව දැක්කට පස්සේ යා වෙනස් වෙනවා වගේ බුදුරජාණන් වහන්සේව දුටු තැන ආයේ කවදාවත් නොවෙනස් වෙන හැඟීමක් පහළ වෙනවා බුදුරජාණන් වහන්සේ දකින්න කල. ඒකට තමයි ඊසිතා කියලා කියන්නේ. ලෝකේ වසඟ කරගන්නවායි කියලා කියන්නේ ඒකයි. ඒ වාගේම තමයි වසිතා බුදුරජාණන් වහන්සේට තමන්ට ඍෂිතන්හි ඍෂි කාලයක් ධ්‍යාන සමාපත්තියෙහි සමවැදීමේ භාග්‍යයක් උන්වහන්සේ ළඟ පැවතුණා පින්වතුනි. ඒ නිසා මේ විදිහට කතා කරද්දී මේ භාග්‍යතුන් වහන්සේ ළඟ අසිරිමත් ගුණ ඒ බුද්ධ චරිතය, ඒ බුදු සිරුර, උන්වහන්සේගේ ආධ්‍යාත්මික හැඟීම් විවරණය කළ හැකි තැන් අපට උන්වහන්සේගේ චරිතයේ පුරාවට මුණ ගැහෙනවා පින්වතුනි. ඒ නිසා අපි මේ ලෝකයේ සරණ ගියේ හැම කාරණාවකින්ම මේ ලෝකේ කිසිවෙකුට සමකල නොහැකි භාග්‍යවන්ත උත්තම ගුණයන්ගෙන් පිරිය ලෞතුරු බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යවන්ත භාවය ඔබ නිතනින්ම තමන්ගේ ජීවිතයේ දහම් අවබෝධය කරා යාම තුළ බුද්ධානුසතියක් හැටියට මෙනෙහි කරගනිමින් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පිළිවෙත් ගරුක ශ්‍රාවකයෙක් වෙන්න. ඒ වෙනු පිණිස ඔබ කාටත් මේ උතුම් ධම් දේශනාව උතුම් මඟ පෙන්වීමක් ආශිර්වාදයක්ම වේවා කියලා අපි සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි, මීට වසරකට ඉහතදී මියගිය සිරිමා රංජනී මහත්මිය වෙනුවෙන් සේපාලි ලියනගේ චතුර එල්පිටිය නොවනි එල්පිටිය දුලාච් රත්නායක යන පින්වත් පිරිස එකතුව දායකත්වයක් කළා. පින් අනුමෝදන් කරන්නට ඒ දයාබර මෞතුමියට, ඒ මෞතුමිය මේ පින් අනුමෝදන් වේවා. සසර දෝෂයක් මත ඉන්නවා නම් දුකින් අත් මිදේවා, සැප ඇති තැන්හි පැදුතුන් නිවනින් සැනසේවා. මීට මාසයකට පෙර මියගිය අක්ෂිකා දෙවදිනී කුමාරි ජයසේන දියණියට පුණ්‍යානුමෝදනා කරන්න, ඒම් බිසෝමැණිකේ අම්මා ඒ විශේෂයෙන් බලාපොරොත්තු වන වසර 30 ගාණක් විතර තමන්ගේ දියණිය
බලා කියාගෙන ඇගේ ජීවිතයට යහපතක් සලසන්න අප්‍රමාණ කැපකිරීමක් ඒ මෞතුමිය සිදු කළ බව අපි දැනුවත් වුණා. එනිසා ඒ අම්මත් ඒන්ද නොනැවති දියණිය වෙනින් මතුවට තමන්ට කරන්න ඉතිරි ඇතිදී මෙවැනි පින්කම් කොට පින්දීම ඒ උතුම් යුතුකමට ඒ අම්මත් එකතු වුණා. ඒ දයාබර දියණියත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප හැම දෙනා නමින් මේ ගිය සැවම පින් ලැබ සසරින් මිදේවා නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙන්න. සංසාරේ පුරාවට ඔබට මට සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ලං වේවා. ගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ විමුක්ති හාමුදුරුවෝ ආදී මහ සංඝරුවන මෙත් කරුණාවෙන් ඔබට කල්යාණ මිත්‍රත්වයෙන් මඟ කියා දෙනවා. සසරේද සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම පමණක් ජීවිතයට ලං වේවා කියලා සාදු කියන්න. ධර්ම ශ්‍රවණමේ ධර්ම දානම යතුම් පිනේ මහිමෙන් සේපාලි ලියනගේ චතුර එල්පිටිය නොවනි එල්පිටිය දුලාශ රත්නායක යන හැම දෙනාටත් ලොකු අම්මාට සහ ලොකු තාත්තට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සෙනසුනේ වැඩ සිටින ලොකු හාමුදුරුව ඇතුළු මහා සංඝරුවන්ට දීර්ඝායස පතන්නට බලාපොරොත්තු වුණා. ඒ එම් බිසෝ මැණිකේ අම්මා ඇතුළු පවුලේ හැම දෙනාටත් මේ වැහිබර කාලගුණයක් මැදේ වුණත් ඔබ තමන්ගේ ජීවිතයේ අර තථාගතයන් වහන්සේ පෙන්වපු පිළිවෙලට කාමයට වඩා දහමට විවර වෙච්ච ඇති හිත ඇති උදවිය නිතරම පින්වතුනි දහමේ දුලබ බවම පමණක් විමසමින් මේ ධර්මයටමයි ලං වෙන්නේ. දින හතරක නිවාඩුවක් යෙදිච්ච මේ දවසට පන්සලද මව්පියොද මගහරවාගෙන කාමයටම ලිංගතු වෙච්ච අය ඕනා තරම් මේ රටේ ඇතිනේ. නිවාඩුවක් බවට පත් කරගෙන 5-star හොටෙල් ආදී තැන්වලට යමි. ආන් මේ වෙසක් අසිරිය ආන් ප්‍රතිපත්ති පූර්ණක විඳින්න ඕන තැන්වල පසිඳුරම් පිනවීමට විවෘත වෙච්ච තැන්වල යෙදෙනවුන් මොන තරම් ඉඳීවිදනේ. නමුත් ආන් දහමත් එක තමන්ට කාර්යබහුලයි කියන තැන්වල මගෑරුණු මව්පිය පවා මේ දින හතරට ගෙදරට ගෙන තියාගෙන සලකන දරුවෝ තේ අතරේ මට ඉඳ හිට හම වුණා. එනං සත්පුරුෂයාට හිතෙන්නේම සත්පුරුෂ අදහසක් හැඟීමක්මයි. ඒක ධර්මයට පටහැනි හැඟීමක් නෙවෙයි, ධර්මයට එකඟ එකක්. නමුත් අද අපි මේ දකිමින් පවතිමින් ඉන්නේ පිංගතුනි සත්පුරුෂකම ඩිංග ඩිංග ඈත්ෙමින් යන ස්වභාවයක්. ඒ නිසා කාමයන්ට ආතුර වෙන කාමයන් නිසා ලෙඩ වෙච්ච අය කළ යුතු දේ පවා අමතක වෙන මගාරින යුගයක ඔබ මේ වගේ ස්වභාවික වශයෙන් කාලුගුණික වශයෙන් යම් අහිතකර බවක් පැවතුනත් එය තමන්ට හිතකර බවක් බවට පෙරලගෙන පන්සලට එකතු වුණා. බණ දේශනාවන් සමග සතුටු වෙන්නේ නිසා අද දවසේ භාග්‍යතුන් වහන්සේගේ ඒ භාග්‍යවන්ත ගුණ මතක් කරගෙන තමන්ගේ ජීවිතයටද මඟ පෙන්වීමක් ඇති කරගත්තා කියන හැඟීම පිරිනවා මංචකේ ඉඳගෙන පවා උන්වහන්සේ ළඟ තිබුණු වීරය එහෙමනම් ඒ තරම් වීරය ගත්තේ මේ නොදැකපු අපි වෙනුවෙනුත් සසර මගින් මුදවා නිවන් මගේ අපව පිහිටවන්න නේද කියන ඒ හැඟීමම අපි තව තවත් අහවුරු කරගන්නට ඕන. ඒ නිසා ඔය ඇත හැමෝටම වීරය අදිෂ්ඨානයේ ශක්තිමත් වේවා, නිදුක් නිරෝගී සුවයම සැලසේවා. ගෞරවනීය නායක හාමුදුරුව පහුගිය කාලේ මදක් අසනීප වුණා. උන්වහන්සේට නිදුක් භාවේ නිරෝගී භවම සුවපත් භවම චිරජීවනීම සියලු මහා සංඝරුවනට එකලිසින්ම සැලසේවා. ඔබ අප හැම දෙනාගේම ජීවිත යහපත් වේවා. කාගෙත් මෙලව පරලව ජීවිතයේ වාසනාවන්ත වේවා. මේ රටට යහපත් කාලයක් උදා වේවා. යහපත් සත්‍යවාදී ඍජු ප්‍රතිපත්ති පූර්ණක නායකයෝ පාලකයෝ පමණක් මේ බිමෙත් ලොවේ කොහේ කොතැනත් පහළ වේවා. ඔබ අප කාගෙත් මෙලව පරලව ජීවිතයේ වාසනාවන්ත වී උතුම් නිවන් සුවයම සැලසේවා. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බේ දුක්ඛා පමුච්ඡතු. මේ පින නිවන් පිණිසම හේතු ඒවා වාසනා වේවා. සාදු සාදු සාදු. වැඳ ගන්න ආශිර්වාද ගාත කියනවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩංති ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග සම්පති මේ වෙච අතෝ නිභාන සම්පති ඉමිනාති සමිංජෙතු සමදනාට තෙරුවන් සරණයි.